අයිබුවන් සුබ දැස්සනක් වස්සනාවන්ත ජයග්‍රහි දවසක් ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් දැන් මේ කාල සීමාව ගත කරන ඔබ බොහොම අභිහෝගාත්මක ඒ කාල සීමාවකට මුහුණ දීලා ඉන්නේ මේ කාල සීමාවේ අභිහෝගාත්මක බව එක් අතකින් කොරෝනා වසංගතය අනෙක් අතින් ලෝක ආර්ථික අර්බුද මේ සියල්ලෙහිම බලපෑම් හමු වේ අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද රටක් දියුණු වෙන නම් ඒ රටේ කර්මාන්ත ක්ෂේත්‍රය අනිවාර්යෙන්ම නිතැතින්ම සංවර්ධනය විය යුතුමයි අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දීර්ඝ ඉතිහාසයක් තියෙන ආයතනයක්. කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඉතිහාසය, කාර්යභාරය මේ සියල්ල පිළිබඳව දවසේදී අපි කතා බහ කරන්න සූදානම්. ඒ සඳහා සුදුසුම චරිතයට අපි ආරාධනා කළා 17 වෙනි පැය මැදිරියට. අපි හඳුනා ගනිමු කවුරුන්ද කියන වගේ එතුමන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් උපසේන තිසානායක මහත්මයා. සුබ දැසනක් ඔබතුමන්ට. අයිබෝන් සුබ දැසනක්. ඔබතුමන් දැන් මේ මැදිරි අපිත් එක්ක එකතු වෙනකොට අපේ ආරම්භයේදී කිව්ව වගේම අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයේ සංවර්ධනයේ වෙනුවෙන් පිහිටුවා ඇති එකම ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දැන් ඉදිරියේදී බොහෝ වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා මේ කොරෝනා වසංගතයේ පැතිරෙන කාල සීමාවක උනත් කර්මාන්තවල සංවර්ධනයේ ප්‍රවර්ධනයේ අමතක කරන්න බැරි කාරණාවක්. අපි ආරම්භයක් විදිහට කතා කරමු උපසේන මහත්මයා මේ කාර්මික සංවර්ධන මණ්ඩලෙ මොන වගේ කාර්යභාරයක්ද සිද්ධ කරන්න රටේ ජනතාව වෙනුවෙන් මොන වගේ මෙහෙවරක්ද සිද්ධ කරන්න දැන් අවුරුදු 50කට වැඩි ඉතිහාසයක් තියෙනවා. ඔව් ඇත්තටම ඔබ හොඳ මේ වැකියක් එතනදී පාවිච්චි කරා මේ මේ කොරෝනා පැතිරෙන කාලේ වුණත් ලොකු සේවයක් රටේ කර්මාන්ත වලින් සිද්ධ විය යුතුයි කියලා. ඇත්තටම කර්මාන්ත කර්මාන්ත කරුවා තමයි මේ කොරෝනා කාල සීමාව තුළදීත් අපේ රණවිරුව සොයවිරුව වගේම කොරන්ටයින් නොවි අපිට අවශ්‍ය භාණ්ඩ ලබා දෙන්න වැඩ කරපු ප්‍රමුඛතම කණ්ඩායම අපේ ගොවියෝ ඒ වගේම කාර්මික කර්මාන්ත වල යෙදිලා ඉන්න අය ඒ වගේ සේවක සේවිකාවන් කාර්මිකයන් සියලු දෙනා මේ කොරෝනා සමයේ මේ අවුරුදු දෙකම ඇත්තටම කොරන්ටයින් නොවී වැඩ කළා අපි ඒගොල්ලන්ට මේ මේක අවස්ථාවක් කරගන්න ඕන ඒකට අපේ ප්‍රණාමය පුද කරන්න. දැන් ඔබතුමා ඇහුවා වගේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ මොන වගේ සේවයක්ද වෙන්නේ. ඔව්. මම පොඩ්ඩක් ඉතිහාසය කිව්වොත් තමයි මේක වටහා ගන්න ලේසි. අපි ගත්තොත් 1969 තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය ඉතාමත් බලගත් පනතකින් මේ රටේ පිහිටවලා තියෙන්නේ. එතකොට කාර්මික සංවර්ධන මණ්ඩලය 69 පිහිටවද්දී අපි හැමෝම දන්නවා ඒ වකවානුව තුළ රටේ කාර්මික නිෂ්පාදනයට රජයේ තිබ්බ අනුග්‍රහය සහ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක. එතකොට අපිට වානේ සංස්ථාව, විගන් සංස්ථාව, රෙදිපිලි හදන ආයතන තුල් ටෙක්ස් වේටෙක්ස් ඒ වගේ ඒවා. එතකොට තුල්හිරිය ඒ වගේ ඒවා. එතකොට යකඩ සංස්ථාව, නැව්, රාජ්‍ය ආයතන ඒ වගේම පුද්ගලික ආයතන පැත්තෙන් ගත්තොත් අපේ කාර් ඇසෙම්බල් කරන වැඩසටහනක් ගියා අපේ ට්‍රාන්සිස්ටර් හදනවා රේඩියෝ හදනවා බයිසිකල් හදනවා ඒ කියන්නේ මුළු රටම කර්මාන්තයක් බවට පත්වෙන්න අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ස්ථාපිත කරපු කාලසීම එක වැඩබිමක් බවට පත් වෙනවා එක වැඩබිමක් බවට එතකොට හොඳ සෞභාග්‍යමත් කාර්මිකකරණයකට අවශ්‍ය අඩිතාලම දැම්ම කාල වකවානුව. එතකොට එතන හිටිය ඒ කාලේ හිටිය ඇත්තටම හොඳ විෂනරි ලීඩර්ස්ලා. ඒගොල්ල දැක්කා මේක කරගෙන යන්න රාජ්‍ය ආයතනයක් තිබිය යුතුයි. ඊට මඟ පෙන්වන්න, සහයෝගය දෙන්න, දිරිගන්වන්න, ප්‍රචලිත කරන්න ආයතනයක් තිබිය යුතුයි. ඒකට තමා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පිහිටවල තියෙන 1969. එතකොට ඒ පනත මගින් ඒ කාර්මික සංවර්ධන මණ්ඩලයේ පිහිටවද්දී එවකට රටේ හිටිය ප්‍රමුඛතම ඉංජිනේරු. එවකට රටේ හිටිය ප්‍රමුඛතම ඉංජිනේරු මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතල විශාල වැඩ කොටසක් මේ රටේ කරගෙන ගියා. හැබැයි කාලානුරූපව විවිධ අපි 69න් පස්සේ විවිධ රජයල් විවිධ අවස්ථාවල මේ රට පාලනය කරා. ඒ කාල සීමාවල් වලදී කාර්මිකකරණය පිළිබඳව ඒ පැවති රජේවල් වල ප්‍රතිපත්ති සහ විශ්වාසයන් මොනවද කියන එක අපි අලුතෙන් කියන්න ඕනේ නැහැ. එතකොට ඒ ප්‍රතිපත්ති සහ මේක රාජ්‍ය ආයතනයක්නේ. ප්‍රතිපත්ති සහ දැක්මවල් අනුව කාර්මික සංවර්ධන මණ්ඩලයේ වටිනාකම සහ
එහි උපයෝගීතාවය උඩ පහළ ගියා. ඒත් එක්කම ඒ ආයතනය කර්මාන්ත එක්ක තිබ සම්බන්ධතාවයත් උඩ පහළ ගියා. රට කර්මාන්තකරණය වීමත් උඩ පහළ ගියා. ඒ අනුව අපිට කර්මාන්තකරණේ මේ පහුගිය දශක කීපය තුල අපි අවුරුදු 30ක යුද්ධයක් කරා. ඒ කාලය තුල යම් කිසි අතපසුවීම් සිද්ධ වුණා. නමුත් අවශ්‍ය අඩිතාලම අපිට එහෙම අපි ඒක ශක්තිමත්ව අල්ලගෙන හිටියා. ඒ නිසා දැන් වර්තමාන රජයේ අතිගරු ජනාධිපතිතුමත් එතුමගේ සෞභාග්‍ය දැක්මත් පැහැදිලිවම කියන දේශීය කර්මාන්තය පිළිබඳ ප්‍රමුඛතාවයක් දෙන බව. එතකොට ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය. අපිට ඒ සඳහා දේශීයව හිතලා අන්තර් දේශීයව හිතලා ගෝලීයව වැඩ කරන අමතවරයෙක් අපි ළඟ ඉන්නවා. ගරු විමල් වීරවංශතුමා. ඒ අනුව අපිට මේ වෙනකොට කාර්මික සංවර්ධන මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා නැවත වතාවක් අන්න අර 69 අපිට පවරපු ඒ වගකීම අද නවීනත්වයට අද ලෝකයට ගැලපෙන ආකාරයෙන් කර්මන්තකරුවා වෙත ඉදිරිපත් කරන්න. උපසන්න මහත්මයා මේ ඔබතුමා ලබා දුන්නු ප්‍රවේශය බොහොම වැදගත්. ඔය 69 දී ඒ ඇති කරපු විප්ලවයේ දිගටම ගෙනියන්න පාලකයෝ සමත් වුණා නම් අපේ රට අද කොතනද තියෙන්නේ කියන කාරණාව පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. හැබැයි අවාසනාවකට එහෙම වුණේ නැහැ. ඔබතුමා අර කිව්වා වගේ මේ කාලෙන් කාලෙට උස් පහත් වෙන විදිහට මේ විවිධ රජයන් කටයුතු කළා. එදා ඒ තිබ්බ ප්‍රතිපත්ති ඒ විදිහට දිගට ආවා නම් අපි අද කොයි වගේ තැනක ඉන්න තිබ්බද සහ අපි ඒ තැනට යන්න මොන වගේ දෙයක්ද කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා සිද්ධ කරන්නේ? ඔව් දැන් මෙහෙමයි. දැන් අපි ඇත්තටම මේ අතීතේ හරය සිම්පලක් නැහැ. අපි දැන් වර්තමානයේ ඉඳගෙන අනාගතය දිහා බලන එක තමයි මම නම් විශ්වාස කරන්නේ. අපිට පාඩම් ඉගෙන ගත යුතුයි. හැබැයි මේ පාඩම් වලින් අපි කරන්න ඕන අදට අපි අද මොකද කරන්න ඕන අපි හෙට ජයග්‍රහණය කරන්න. ඉතින් ඒ අනුව තමයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ විවිධ ශේෂ්ත්‍රත් සමග එකතු වෙලා මේ රටේ කර්මාන්තකරුවාගේ මහගෙදර බවට කාර්මික සංවර්ධන මණ්ඩලේ පත් කරලා කර්මාන්තකරුවාව වෙනුවෙන් පෙනී හිටින කර්මාන්තකරුවාගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන කර්මාන්තකරුවාව සමහර කර්මාන්තකරුවෝ ඉන්නවා අපි ලොකු මඟ පෙන්වීමක් දෙන්න ඕන. අන්න ඒ කර්මාන්තකරුවට ඉස්සරහින් ඉඳගෙන ඒ කාර්යය රාජ්‍ය මට්ටමින් කරලා දෙන්න තියෙන ආයතන හැටියට තමයි අපි වගකීම අපි ඉෂ්ට කරන්නේ. එතකොට කර්මාන්තකරුවා කිව්වහම මේ රටේ අපි ඒක කළමනාකරණේ පහසුවට ඒක දාගෙන තියෙන්නේ SME කියලා තියෙනවා. දැන් අපි ඒක MSME කියලා කියනවා. ඒ කියන්නේ මයික්‍රෝ ශුද්‍ර කුඩා ව්‍යවසාය කුඩා මධ්‍යම ව්‍යවසාය කියලා. ඊට අමතරව ලාජ් මහ පරිමාණ. ඉතින් ඔය හැම කෙනාම අපිත් එක්ක සම්බන්ධයි. ඔය හැම කෙනාටම විශේෂිත වූ සේවාවන් අවශ්‍යයි. ශුද්‍ර කෙනාට අවශ්‍ය දේ නෙවෙයි මධ්‍යම ප්‍රමාණය කෙනා. මධ්‍යම ප්‍රමාණය කෙනාට අවශ්‍ය දේ නෙවෙයි ලාජ් ස්කේල් එකට. ඉතින් එතකොට ඔතනදී තාක්ෂණික පැත්ත මෙහෙයුම් වලදී ඊට අමතරව රාජ්‍ය ප්‍රතිපති සැකසීමේදී කර්මාන්තකරුවාගේ හඬ ඒ ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත අරන් යන ප්‍රමුඛ කාර්යභාරයක් මේ වෙනකොට අපායතන වෙතින් සිද්ධ කරනවා. ඒක මම හිතන ප්‍රමුඛමතම දෙයක්. මොකද ප්‍රතිපත්තිය හරියට තිබුණොත් විතරයි කර්මාන්තකරුවාට තමුගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් අපි මෙහි හදද්දී හිටිය ගමන් කොහෙන් හරි රටකින් මේ අඩුවට හම්බ වුණා කියලා මොකක් හරි භාණ්ඩයක් ගන්නලා මෙතන අතහැරියොත් එතකොට අපේ මිනිස්සයා බලන මොකද්ද මේ වෙන්නේ කොහොමද මම මගේ වෙළඳ පොළ ඒ කියන්නේ ඒකෙන් මම කියන්නේ අපි මේ විදේශීය භාණ්ඩවලට විරුද්ධයි කියන එක. එහෙම නෙවෙයි. අපිට විදේශීය භාණ්ඩ සමග තරඟ කළ හැකි වාතාවරණයක් අපි අපේ කර්මාන්තකරුවාට ඇති කරලා දී යුතුයි. සහ මේ සැමට සමානව අවස්ථා දෙන්නුන අපි දැක ඉතිහාසය ගැන කතා කරනකොට හිටපු කර්මාන්ත ඇමතිවරු තමුන්ගේ හිතවතුන්ට ඔය තඹ පිත්තල ඔය වගේ දේවල් බෙදලා දුන්නු ඉතිහාසයන් අපි දකින විවිධ මේ නඩු කටයුතු පවා සිද්ධ වෙන. හැබැයි මේ රටේ හැම කෙනාටම පහසුකම් සැලසෙන්න ඕනේ කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා මොන වගේ කාර්යභාරයක්ද රටේ ජනතාව වෙනුවෙන් කරන්නේ? ඔව් දැන් ගත්තොත් මෙහෙමයි. දැන් කාර්මිකකරණයට යොමු වෙලා ඉන්න අය රට පුරාම ඉන්නවා. අර මං කිව්වා අර විවිධ මට්ටමේ අය. එතකොට ඒවා අපි ශේෂ්ත්‍ර 20ක් අඳුරගෙන තියෙනවා. ශේෂ්ත්‍ර 20 හරහා
api mereka bisa lebih umum. Mereka api kian terang saralan ya. Muka de me rata inna karma antakaruan te siaru dina atom api kevidhiya te matte nama kevagi me seve sapen waku tek adsyukti ya. Hebat api hemat kelihatui. Eka kelan de puluhan eka tanak tama arabu tu ma kiuga tanah samanam selakim. Eka ne pati pati. Etan api loko tanak ada wena kota inna. Karmik sangwardhana mandalaya ratapura distrik 25 ma karyala 25k tiyena. Etakota api oy karyala 25 ape honda puhunu nidadarin innawa. Etakota egolla haraha e distrik wala inna karmanta karuwan api sambandha wenawa. E haraha api pradeshiwa pradeshiya kalamana karuwan adhyakshawarun api me dala tiyenawa. Etara oun haraha api ape pendahan ayat ini sama ke sambandan itu oleh bagi jalan kita kerana kita tahu mereka yang ini metanadi apit ada yang istirah bagi me rata dura prasnya agniwe sevala bagan mereka dulu marga jalan pada tiap tino marga jalan pada tiap kreatif kau no tafsirnya communicationnya ke Awasnya antar jale, antar jale, Zoom meeting atau latihan apa pulau? Eh, matama ya, tapi boho itu dengan operate win. Jadi api, misalnya boho mati awat kali, nih, we badu yakti, no, api ni ladari actively district kala raja kari kerana, jadi ini sa api itu dengan karma antar karua ya, api yatar honda sambandta banyak, pahugi awur dekatulah godana gage na, ada Dewemin, pesemin, tiba na prasna rahasia kita pita, disundun dengen pulau melati. Oke, laka karmika sangbar dengen materi. Sabah pertemuan upasine di sana, ayat mahatnya teka dah hati nipai napi kata keremin ini. Dan obat mana kepo karena watinu takshne, yawat kali ni bim update bim, bohum wedekat karma anta shetre, in bohum perisak koi takshne in denuat sah update wicca perisak. Mie perisat serva salasanu kute, dan monowa ke pahasukam dengen balapurut pira ini sah api dana dan prayogika tu teh memi obat mana ke pradhana karya le karmika sangbar dengen materi, khusus vidya agar pawa stabil kelatihna onum Kenit, sektor itu peminat kenit, nishpadan pelibadan periksa kerja n pulua, sahaya denu melabaga n pulua. Oh, memang ini yang api nishpadan sektor wisata api serva sampai nama. Itu nanti pendahana waseng, ada api ateng alagannya ayu tu durakti nama karmanta karuik. Karmanta eksuluen patangan n kenit ateng alagannya ayu tu durakti. Api itu pas serva teriaga, ada tanya yang n pulua. Itu kote ada wedaga tu n anar pati pati eva ke eva. Abah, yang operational level leké, mehum matteme sahayoge awasyai. Dengan udaharnya, tapi obatuma katakan apa food lab leké, dengan orang dekat kaling api stabil terkali. Eka pudgalik haul raja haul kar wiyaputya khetite yanne. Iti eking api kerana atletem oya food testing. Eke yanne dengan obatuma muka kari kaya majatiya kaderona eke Mereka kocir tiada nama, mereka kocir kalta baga anda pulu anda, mereka sini permainan kocir itu. Kote mikut, wisarasaan. Wisarasaan itu ada anggudu, mereka aflatoxin tiada nama. Oleh bagi dewal, ita ikmaning, saha mangehite pahasu milak, nwe tanaga kari milak kita keraga anda pulu. Itu kota, ekta deng ratapura ama api saha kavisi pahat tiada nisa. Eh sulparimana karmanta karu ada pawa, ekhe servai laba gani me hakia awak piurta belati. Samahara, tanah te ekah kocchar dura te karmanta karu ada awasi de pawi cikarno deng laboratory service kene kat, honda te mana jana gatte belati iena dea. Itu le ekah ekap. Itu amatarwa abotuma dhanwa me apirate visal sulparimana karmanto rahasia kinnwa me raba asitran spadana karu. Itu kotta egol le tapi venama ma a me Kot sak tiada mana, egolat thaniyang keragaan ni beri dewal tiada. Ekian ni formulation ke lapik ian. Deng yam kisi bahan dek, deng apik iuat, deng obatu magi we telefonye cover, raba waling hadalah tiada ni ke lahita muko. Ita kotak kenek gina lagi uat matamek hadagan do na, minne mek raba reka mukadda mek kohomad hadan ni ke iuat. Apik armik ni ladari inta, apik tiada pahas ko menatati, handuna ganda puluang. Oya bagi khawari akhari, oya khawari hari, mana vidira hadalati ni mukadda meke formulation ni kaki. Meke
සංයුතිය. සංයුතිය. එතකොට ඒක හඳුනගෙන ඒ සංයුතියට අදාළ මිශ්‍රණය අපි හදලා ඔබතුමාට දෙන්න. අනුපාතයන් ප්‍රති මේ අනුපාතයන් හදලා ඔබතුමාට දෙන්න. එතකොට ඔබතුමා ඒක ඔබතුමාගේ කර්මාන්තශාලාවට අරන් ගිහිල්ලා ඔය කවරේ හදාගන්න. හදාගන්න වෙලම්පල දාන්න. සහරි දැක්ක මේ වෙළඳපළේ රබර් මිල සෑහෙන පහළ ගිහිල්ලා අර ආගේ එකතු කළා නිෂ්පාදන සිදු කරන්න බොහෝ දෙනෙක් කැමති. ඒක 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 ඉතාමත් ප්‍රසස්ත විදිහට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සිද්ධ වෙනවා. ඒක අපේ කර්මාන්තකරුවෝ දන්නවා. එතනදී මේ 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 ඔය සමහර අමුද්‍රව්‍ය ඇත්තටම මිල අධිකයි. එතකොට එක කර්මාන්ත කරුවෙකුට ඒක තනියෙන් මේ ආනයනය කරන්න බෑ. ඒ නිසා අපි අවුරුද්දකට යන ප්‍රමාණය කාර්මික සංවර්ධන මණ්ඩලෙන් ආනයනය කරලා අපේ ගබඩාවල තියන් ඉඳලා අපි ඒ අවශ්‍ය ෆෝමියුලේෂන් එක හදලා ඒ අයට බෙදා හැරීමක් කරනවා කොස්ට් එකට. එතකොට ඒක විශාල අතදීමක් ඒ කර්මාන්ත කරුවට. ඒ පැත්තෙන් ගත්තොත් රබර් ඉන්ඩස්ට්‍රි එක. ඊළඟට ඔබතුමා දන්නවා මේ රටේ වාත්තු කර්මාන්තේ. ලංකාවේ තියෙන ප්‍රශස්තම සහ යාවත් කාලිනම වෙච්ච වාත්තු වැඩපළ තියෙන කාර්මික සංවර්ධන මණ්ඩලයට. දැන් අපි මේ ළඟදිත් දැන් මාස කීපයකට කලින් කමිෂන් කරා මේ ඉන්ඩක්ෂන් ෆර්නස් කියන එක. ඒකෙන් අපිට තඹ පිත්තල ඔය හයි කාබන් ස්ටිල් ඒ වගේ දේවල් උණු කරලා ගොඩක් දේවල් වාත්තු කර්මන්ත කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ විශාල වාත්තු කර්මාන්ත කරුව ප්‍රමාණයකුත් රටේ ඉන්නවා. අන්න ඒගොල්ලන්ට අවශ්‍ය ගොඩාක් පහසුකම් අපි ලබා දෙනවා. හුඟක් වාත්තු කර්මාන්තේ දැන් අද කරන අය ඇත්තටම කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් පුහුණුව ලබලා දැන් එළිය ගිහිල්ලා තමුගේ කර්මාන්තේ කරන කට්ටිය. අපේ හුඟක් අරමුණ ඒකයි. අපි ඒ කාර්මික කරණයට කෙනෙක්ට අවශ්‍ය දැනුම සහයෝගය ස්කිල් එක ලබා දීලා ඒ කාර්මික කරණයට යොමු කිරීම තමයි අපි කරන්නේ. ඔය අතර දිසානායක මහත්මයා මේ රටේ කාලෙක ඉඳන් දැවෙන ප්‍රශ්නයක් අර ඔබතුමන් සඳහන් කළ 1969 අවුරුද්ද මේ ඒ තරම් ඉතිහාසයක ඉඳන් අපේ රටේ නිෂ්පාදනය කරන මෝටර රථ ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පෙළඹුණා. හැබැයි තවමත් විවිධ රටවලින් අමතර කොටස් ගෙනලා එකලස් කිරීම සිද්ධ කරන අර 100ට 100ක්ම අපේ රටේ වාහනයක් නිෂ්පාදනය කරන අපේ කර්මාන්තකරුවන්ට හැකියාවක් නැද්ද? මෙහෙමයි වාහන කියන්නේ අපි ගත්තොත් 100ට 100ක් අපේ රටේ 100ට 100ක් අද ලෝකේ නිෂ්පාදන දාමය ගත්තොත් 100ට 100ක් එක තැනක එක රටක හදනවා කියන දෙයක් නෙවෙයි තියෙන්නේ. නිෂ්පාදනයේක වටිනාකම් ජාලයක් තියෙනවා. වටිනාකම් ජාලයක් තියෙනවා. එතකොට ඒ වටිනාකම් ජාලය එක එක තැන්වලදී එක එක ආකාරයෙන් එකතු වෙනවා. අවසානයේ නිමි බහන්ඩේ බවට පත් වෙනවා. දැන් අපි මේ ස්ටූල් එක ගත්තොත් මේ ස්ටූල් එකේ කණ්ණාඩියක් තියෙනවා. මේ ග්ලාස් එක තියෙනවා. එතකොට මේ යකඩ කෑලි තියෙනවා. දැන් කෙනෙක් කිව්වොත් මම කණ්ණාඩියත් හදලා මම යකඩ කෑලිත් හදලා ස්ටූල් එක මං හදනවා කියලා ඒක අද ලෝකේ ප්‍රායෝගික දෙයක් නෙවෙයි. එතකොට මෝටර විශේෂයෙන් මෝටර රථ ශාස්ත්‍රයේ ඒක එහෙම වෙන්නේ නැහැ. විශාල දියුණු රටවල වුණත් ජපානය ජර්මනිය වගේ රටවල් වුණත් ඒගොල්ලගේ සමහර කෑලි හදන්නේ සමහර වෙන වෙන රටවල් වල. හැබැයි වාහනේ හදන්නේ එතන. ඒ කියන්නේ පිරිවැය කළමනාකරණය කියන්නේ. පිරිවැය විතරක් නෙවෙයි. ඒකේ එක්ස්පර්ටිස් එක තාක්ෂණයේ විහිදිලා ගිහිල්ලා මේ රටේ මේ ලෝකේ සිද්ධ වෙන නිෂ්පාදන දාමේ ප්‍රගමණයක් තියෙනවා. එතකොට සමහර අය ඒ හැකියාවන් ඒ එක්ස්පර්ටිස් එක ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒගොල්ල අද නෙවෙයි ඉන්නේ තව මාස ගාණක් ඉදිරියෙන් ඒගොල්ල ඉන්නේ. එතකොට අලුතෙන් පටන් ගන්න කෙනෙකුට ඒ එක්ස්පර්ටිස් එක ලබා ගැනීම අවශ්‍යතාවය නැහැ. ඒක බොහොම සරල වර්ගවලකින් ගන්න පුළුවන්. ඒක තේරුමක්. ඕක තමයි අලුතෙන්ම යන න්‍යාය. එතකොට ඒක අනුව මේ ඇසෙම්බල් කියන වචනේ තමයි ඕකට හරීම වචනේ. එතකොට අපි කොච්චර දුරට ඒකේ ගිහිල්ලා තියෙනවද? ඕක තමයි අර වටිනාකම ඇඩ් කරන්නේ කොහමද? වටිනාකම ඒ නිෂ්පාදන දාමය තුල වටිනාකම කොයි කොයි කයලවිලද අපි ඇතුළු කරන්න ඕන කියන එක. දැන් ඕකට තමයි ඇත්තටම ගරු ඇමතිතුමා දැනට වසරකට කලින් අපි මේ නීතිගත කරා ඇසෙම්බ්ලර්ස්ලට රජයෙන් ලබා දෙන්නේ මොනවද? ඒගොල්ලට ස්ටෑන්ඩඩ් ඔපරේටින් ප්‍රොසීඩියර් එකක් SOP එකක් අපි නීතිගත කරා. කැබිනට් මණ්ඩලයට දාලා වසර ගණනාවක වැඩසටහනක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා දැන් නීතියක් බවට පත් කරලා ගැසට් කරලා තියෙනවා. එතකොට දැන් මේ රටේ මෝටර් සයිකල් වාහන
එකලස් කිරීමේ කර්මාන්තයට අවශ්‍ය අන්නර පොලිසි ලෙවල් එක හදලා තියෙනවා. දැන් මගේ හිතේ මේ SOP එක එන්න කලින් තිබුණේ කර්මාන්තකරුව දෙන්නයි හිටියේ ලංකාවේ මේ වැඩේ කරන. හැබැයි දැන් මේ වෙනකොට 11 දෙනෙක් ලියාපදිංචි වෙලා වාහන එකලස් කරන්න එල්ලුම් කරලා තියෙනවා. දැන් මේ දවස්වලත් ඇත්තටම මේ කර්මාන්තකරුව හතර දෙනෙක් එල්ලුම් කරලා තියෙනවා අනුමැතිය. ඔය නිෂ්පාදනය කරපු වාහන වලටද assemble කරන්න. ඒකේ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ දාමේ අවසාන අදියරේ ඉන්නේ. මම හිතනවා මේ සතිය ඇතුළත වගේ ඒ අවසාන අදියරත් අපි ඉක්මන් ඉවර කරගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ ඔබතුමාට ඒ වාහන ළඟදීම දකින්න. විශේෂයෙන් motorcycles සහ සමහර ආයතන පොඩි අර පොඩි delivery වාහන එතකොට පොඩි කාර් රථ කැබ් රථ ඒ වගේ දේවල් ලංකාවේ වටිනාකම එකතු කරලා ලංකාවේ assemble කරනවා. හොඳයි. මේ සියල්ල දැක බලා ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තැන තමයි කර්මාන්ත 2022 ප්‍රදර්ශනය. අපි කතා කරන්න සූදානම් ඊට කලින් විරාමයක් ලබමු. ඔබනසත් එකතු වෙන 7 වෙනි පැය සමගින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් උපසේන දිසානායක මහත්මයා 7 වෙනි පැයට එකතු වෙන්නේ. අපි බොහෝ දේ කතා කළා කර්මාන්ත ක්ෂේත්‍රයේ වෙනුවෙන් කුਈ ආකාරයේ දායකත්වයක්ද ලබා දෙන කාර්මික සංවර්ධන මණ්ඩලය කියන වග. දැන් නුතුරේදීම ඔබට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සංවිධානය කරන කර්මාන්ත 2022 ප්‍රදර්ශනී දැක බලා ගන්න අවස්ථාව තියෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ අපි අර කලින් කතා කරපු අපේ රටේ එකලස් කරපු වාහන සියල්ලම ඔබට දැක බලා ගන්න පුළුවන් තැනක් විදිහට මේ තැන හඳුන්වන්න පුළුවන්. පෙබරවාරි මාසේ 3 4 5 6 මේ දවස් 4දී බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී පවත්වන්න නියමිතයි. අපි කතා කරමු මේ ප්‍රදර්ශනය ගැන. ඔව් අපි අර වැඩසටහන ආරම්භයේදීම කිව්වා මේ රටේ කර්මාන්තකරුවා මේ කොරන්ටයින් නොවී අපි වෙනුවෙන් සෑහෙන විශාල සේවයක් කරයි කියලා. ඉතින් ඒ වගේ ඒ කර්මාන්තකරුවා ඒ වසර දෙක තුල සහ මේ කාලානුරූපව අපි ලබාගෙන තියෙන ප්‍රගතිය අපි හැම කෙනාම දැකිය යුතුයි. විශේෂයෙන් අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් අපේ මේ ක්ෂේත්‍රයට එnde ඉන්න තරුණයන් කරුණු ව්‍යවසායකයන් ඒ වගේ අය දැකිය යුතුයි මේ රටේ කර්මාන්තකරුවෝ මොන වගේ දේවල් මොන වගේ හැකියාවන් තුලා අපි ඉන්නවද කියන එක සහ කොච්චර දුරට අපිට තව යන්න පුළුවන්ද කියන එක. ඕක එක තැනක දැක්කොත් ඕක එක තැනකදී අපිට ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ඒක ලොකු මාර්ගෝපදේශයක් වෙනවා. ඒ නිසා අපි ගරු ඇමතුමාගේ මූලිකත්වයෙන් එතුමාගේ සංකල්පයක් අනුව අපි සංවිධානය කරලා තියෙනවා කර්මාන්ත 2022 පෙබරවාරි මාසයේ 3 4 5 6 කියන දවස් හතරේ BMI CH පරිශ්‍රයේදී දෙවැන්ත ප්‍රදර්ශනය. අර මං කිව්ව අර කර්මාන්ත ශේත්‍ර 20ම ආයෝජන මේ නියෝජනය වෙන පරිදි විශාල මහ පරිමාණ මධ්‍ය කුඩා සහ සුත්‍ර ඔය සියලු දෙනාම එකතු කරගෙන අපේ රටේ නිෂ්පාදනය කරන දේවල් අපි ප්‍රදර්ශනය කරනවා. එතනදී විශේෂයෙන් අපි නොහිතන දේවල් අපේ රටේ කර්මාන්තකරුවෝ හදනවා. අපි අර මම මේක හැම වැඩසටහනකදීම කියන මම මෙතන කිව්වේ නැත්තම් මගේ හිතට අඩුවක්. මොකද අපි ජාතියක් හැටියට අපි බොහෝ විට අර දුක් ගැන විලිම කිය කිය ඉන්න කණ්ඩායමක්ද කියන ස්වරූපයක් මේ දැන් මේ අලුත් මාධ්‍යකරණය තුළ අපි දකිනවා. සහ මේ ප්‍රදර්ශනයේ තියෙන නිදහස් දවසේදී අර ජාතිය අභිමාන ඉතිහාසය පිළිබඳව අපි බොහෝ දේ කතා කරන හැබැයි ඉතිහාසය ගැන කතා කරලා වර්තමානයේ දකින්න ඉන්න පුළුවන් ප්‍රදර්ශනය නරඹන්න. ඔව් නෑ මම කියන්න හැදුවේ ඒක නෙවෙයි. මම කියන්න හැදුවේ දැන් අපි අනේ වැඩක් නෑ ඉදිකට්ටක්වත් හදන්නේ නෑ මේ රටේ හැමදේම චීනෙන් හරි කොහෙන් හරි ගෙනල්ලා අපි කනබොන අපි මේ පරිහරණය කරන එහෙම සිතුවිලි සමුදායක තමයි අපි සමස්තයක් හැටියට ඉන්නේ. හැබැයි ඒක වැරදි. ඒක එහෙම නෙවෙයි. අපේ රටේ විශාල කර්මාන්ත ශාලා තියෙනවා. විශාල දේවල් නිෂ්පාදනය වෙනවා. හැබැයි ජනගත වෙලා තියෙන ඒක අනිත්. ඉතින් ඕක අපි බිඳිය යුතුයි. ඔය සිතුවිල්ල නැති කරගත යුතුයි. එතකොට තමයි අපේ තරුණයාට අපේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන ඉංජිනේරුවට අර ජවය ශක්තිය ලැබෙන්නේ
mama meke kotas karu ek wiye itu. Mata me dekaran me rata me pasukan tiyena. Iti oka bindina eka api hemogen wagema visheshayen janamadhyawala. Dan attatama katha karoth janamadhyawala api karmanta karu ekgen mokak hari athapasuwimak una kiyala. Eka loku news ekak. Nishpadana doshayak unoth thiyena. Nishpadana doshayak una ema udaharana ona taram thiyena. Dan ape rate kochi petti hadana. Kocchi petti hadana etuma apith ekka ithamath langin weda karana ehttarama adhyakshaka mandale samajika ek hatiyata appat karagatte etuma hoda karmanta karyek karuwek nisa garu emathuma etumawa gatta karmika samvardhana mandale adhyakshaka mandaleta e wage dakmak anuwa api dan me weda piliwela karagena yanne etoda etuma hadana kocchi pettiyak me visikalla tibba yakada walata vikunanna tibba kocchi petti tika metuma rajayata yojanawak idiripat karala naha meka api නවත ගොඩනගමු කියලා රේල්වේ ඩිපාර්ට්මන්ට් එකත් එක්ක එකතු වෙලා එතුමා දැන් කෝච්චි පිටි 200ක් මගේ තේ හැදුවා. දෙමළකොඩ ප්‍රදේශ කර්මාංශාලාව. ඔව්. එතකොට ඔබතුමා දන්නවද මේ කෝච්චි පෙට්ටියක් මේ රටට පිට රටින් ගෙනාවා නම් මිලියන 200ක් යනවා. මෙතුමා ඒ ගේන පෙට්ටියටත් වඩා හොඳ බ්‍රෑන්ඩ් නිව් පෙට්ටියක් හදලා තියෙනවා මිලියන 100යි 20යි ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ කාර්මික කොහින්ද? ඔක්කොම මේ රටෙන්. මේ අපේ තරුණ ප්‍රජාව. දැන් ඕක කොහෙද කතා කරන්නේ? Okan ya pendan dulu. Itu kotane api metana api nishpadane deng me karmik karne ta awasnya wate pita sudan wegane api taruna metan diri patten oke. Hebei, eka kata wenne, eka kaurut kianne. Iti eni sa meka deng api metaning wena mane kata meka gena ya itu rata gena itana paramparawak api ta innawa. හැබැයි ඒකට ඒ ගමනට නායකත්වය දෙන මග පෙන්වන මාධ්‍ය අන්නේ තරුණයට නායකත්වය දිය යුත්තේ රටත් එක්ක මේ තරුණයා ඉස්සරහට අරන් යන්න ඕන කියන එක. අර අපි අයියෝ 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 කියන මානසිකත්වය මම හිතනවා දැන් නතර කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒකට මම පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි මේ රටේ තරුණයෝ ව්‍යවසායක වෙන්න ඉන්න අය ඉංජිනේරුවරු වෘත්තිකයෝ හැම කෙනෙක්ම එන්න ඇවිල්ලා බලන්න මෙන්න මේ කර්මාන්ත 2022 ප්‍රදර්ශනය. අර ටිකක් වෙනස් විදිහට මේවර ප්‍රදර්ශනේ පැවැත්වෙන අර ෆෝමැට් එක නැත්තම් මේ පැවැත්වෙන මේ ආකාරය ගැන කතා කළොත් එහෙම අලුත් තාක්ෂණයක් බද්ධ වෙලා තියෙනවා. ඔව්. දැන් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ කර්මාන්ත ප්‍රදර්ශනයක් කිව්වහම නිතැතින්ම අපිට මේ ඔළුවට එන චිත්‍රයක් තියෙනවා. එතන තියෙන්නේ අපි ගිහිල්ලා මොන හරි දෙයක් අරගෙන දවස ගත කරලා Balala end iting ara me sal pilak wagi. Eh matama apilanga metek pedarsyon me wedi aria bawite. Arbi mai si cekere ana kati dana pedarsyon e kohom me me tanti keti eno. Me tanti eno. Api eke narakane eke hondai. Api eto kota hebei dan karman ta karu wagi bahanda. Eh menikang gewal wel dami panggan no wagi ganda bahanda. Nabi dan me stulek gatot me ke ai aur dager deh kada ganda ne. එනිසා මේ වෙළඳ ප්‍රදර්ශනයකට එහා ගිය ප්‍රදර්ශනයක් මේක. වෙළඳ ප්‍රදර්ශනයක් හැටියට කොටසක් අපි සංවිධානය කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ ශුද්ධ පරිමාණ නිෂ්පාදක මේ කාර්මිකෝ ඉන්නවා. ඒගොල්ලගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම අවස්ථාවක් අපි දිය යුතුයි. ඒ නිසා අපි ඒකට වෙනමම ඒරියා එකක් ලෑස්ති කරලා අපි කුටි 200ක් විතර අන්න ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. තව කුටි 200ක් විතර අපි වෙන් කරලා තියෙන්නේ අපේ හැකියාව පෙන්වන්න. අපේ කර්මාන්ත කරුවාගේ නිෂ්පාදනවල ක්වොලිටි එක පෙන්වන්න. රටේ හැකියාව පෙන්වන්න. අපි මොනවද හදන්නේ කියලා පෙන්වන්න. අපිට මොනවද පුළුවන්, අපි මොනවද කරලා තියෙන්නේ කියන එක පෙන්වන්න. එතකොට මේකේ කර්ම 150කට 60කට වැඩි ප්‍රමාණයක ස්ටෝල්ස් වෙන් කරලා තියෙන්නේ මේ රටේ කර්මාන්ත කරුවා නිෂ්පාදනය කරන ද්‍රව්‍ය සමාජයයට දැක ගන්න ප්‍රතිපත්ති සම්පාදකෙන් දැක ගන්න. එතනදී අපේ රටේ තව දුර්වලකමක් තියෙනවා. මේ මම හදන දේ ගැන මම විතරයි දන්නේ බොහෝ විට. මොකද කර්මාන්ත කරුවට ඒක ප්‍රචලිත කිරීමේ හැකියාවක් සමහර අයට තියෙනවා, සමහර අයට නැහැ. නමුත් දැන් මම අර උදාහරණ ගත්තානේ කෝච්චි පෙට්ටි කතාව. ඒතර කෝච්චි පෙට්ටි හදන්න විශාල කොම්පෝනන්ට් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ ඔක්කොම කොම්පෝනන්ට් ඔතන හදන්නේ නැහැ. එතකොට ඒව හදන තව විශාල කර්මාන්ත ශාලා රංකියාවක් බිහි වෙනවා.
Kochi peti wala resita, dan reksin neko na mahana ayona, haikana fan neke, indang ngor tawo gudan dewa lona. Itu wada ewa me ikatana itan tiaga na hadan, ewa hadan na karma sala tawo tieno. Itu wada onno e jale, we jale karma anta karuat dana gato itu. Mama me stule ka hadan wana, mama dana gando na kauda langkawe glass hadan ni. Kauda langkawe me sudu yakada hadan ni. Itu anne ini sambandh tawe, ek yara kiamanat tienno, my output is your input. Eka thama karmaanta karane di pavichi venade. Ekena mage karmaanta sala veng eliyata danade, samahata obe karmaanta salawata eka amudravayak. Amudravayak me baagata hada bhaandaya. Etakota obathumage amudravaya mama sapen. Etakota karmaanta karu atharat e sambandh tawe godanagiya yutuyi. Okat padahana aramunak wenawa me karmaanta padarshaneyedi. Ini perdasian yang jangka menurut katanya itu mah khandurul dina macam mana? Oh, tapi mehima gatto deng api loko, ekat loko gatelu waktu itu, rata taruna parampara apa, me karmik nishpadram itu yomina pemane adui kiene. Saha triwila reka gihila wadi no, ekat amal esi merasa. Itu ek hari de berde kiene orang wada, api taruna ya karmik karen itu yomukaran mukadda karan do, ekane. Dan pasalnya itu kan pasalnya utaranya orang misalnya pasalnya ayu kele badak nih. Dan api itu nanti karma tak karu utek katakram karma tak karu api itu kan sebab apa tuh api itu meme skill sulai nih. Api itu godak vacancy itu api itu minus tuh endo nih mereka loko pasalnya. Samar karma tak salah itu nih. Meme ini karma karmi ke gain nih India api. Api mah awasara di lah visa di lah India yang kira lah. Laksa haya hati padigana karmika yo inno langkawi karma sala tula passe ape rate may banina me pitrate oh pitrate ngale weda karana eke samiko yeno eke etoda otara gataluwak tiena dan oka visadanna ona api oka visadeneka dirgha kalina weda piliwelak etoda api danaganna ona me karma sala wala kochchara vacancies tiyenoda mona mona nipunathawayam walata da meka tiyenne kemuko welders lada fitters lada e karmaanta sala wala tiyena me skills set tekat tir. Itu kalau deng, api yaitu mak me appe kak develop kara, eke di api keran bala perutin. Unno ya karman tu salah awal tiye ne ya skill leka mukadd, awasnya vacancies monoad, monoade nipunata aja. Kie ne kapi eka tu karan. E tekka ma api me eka jana gatang itu maturin, rakia apa bala perutin taruna ata. Balagan de puluan ini menme kategori istola, vacancies menme tanggulat tiennom. Itu kot tarunya ta denuat tuh mak etuienom, syah me kategori ke macer padi geono. Me ke masa tuna kapuhno ki mata me tanatay ande puluan, me sahati ke vitray mata wasi. Itu kot tarunya ta unandu ak ketiennom, me kete aydum karan. Anne aydum kiri me haki awat tapi etanadi. Dila tiada. Itu kot api metana dikaran ni, eh degol lah, ekasu kiri. Eh appe kat tapi jana gatah kerana apa? Hatra ni, metum beri dah. Ar kalau ekte sini, upasin mahat me, api rata tarun paru paru te godak sami pelati be, bides rata velo puru vesi bawi dino kuda pramuka atte dini mono mono shethra velo te kiala appe lim balal lah, tang me antara chale haraha balan ikhaya. Then api rata karma antar lati nina pura padu jangga me durakatne idu makin balaga nanti nana ngeka bohuma bati nawa me. Ar bides kata vin balang ini bohuma pirisikatat meka ita amat honda wasta. Oh then eka atteram vin me api katakar yutu area ekak mage wala kima. Mereka teka karma antara karu ada wajar. Pahatili. Taksenya, danumma, marga penduima, eva game, awasnya taksenya silpi ni puna tawe sahita pirisela badene. Itu kota ek api ek yanda puluang upari matanet api ayutu. Ek yanda puluang upari matanet api ayutu. Ei sandha tama api me padarshan bumi di api Februari tu menda patangkan itu api apa ke jana kata kerana, evi tarak nwe, padarshana bumi itu la, bohovita api tek deng end sudana vela in ayatan vela tiene vacancies, working interviews bagai devlu tapi lehatikal la tiene. Eni sa me mama aradana kerana me rata in taruna parampara awat, aliteng hitand, karmika kerana edi, wisal, benefit rahasia. Mereka taruna itu tiada, anak itu wadi taruna itu.
අපි තරුණ ගොඩක් එකට සූදානම් මම දන්නවා තාක්ෂණයේ අතින් අපි කර්මන්තකරු අපිට කියන සභාපතිතුමා මාස 3ක් අපේ මිනිහෙක් ට්‍රේන් කරනන් ඇති ඒගොල්ල මේ අපිට ඊට පස්සේ ඒක කියලා දෙනවා ඒ වගේ දක්ෂතාවයන් හැකියාවන් අපේ තියෙනවා ඔය ටික ඔප්නම් වණ්ඩ අපි මග හදලා දෙන්න ඕන ඕක තමයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඩිලිවරන්ස් එක රයිට් ඉතින් ඒක අපි මේ කර්මාන්තයත් එක් කර්මාන්ත 20-22 ප්‍රදර්ශනයත් එක්ක විශේෂයෙන් අර මම කිව්වනේ මේක ගැන කතා කරන්න ඕන මේක ගැන අවබෝධයක් ඇති කරගන්න ඕන මේක ගැන එන්ගේජ්මන්ට් එකක් වෙන්න ඕන අන්න ඔය ටික තමයි අපි මේ කරගෙන යන්නේ ඉතින් මම මාධ්‍ය වලින් ඉල්ලා හිටිනවා අපි නැවත වතාවක් පොසිටිව්ලි හිතලා මේ කාර්මාන්ත පිළිබඳ දැන් ගොවිතැන පිළිබඳවත් ගොඩක් දේවල් දැන් මාධ්‍ය කතා කරනවානේ කර්මාන්ත පිළිබඳවත් කතා කරන්න. ඒකට කාලයක් වදවන්න. ඒක මේ රට අත්‍යවශ්‍ය දෙයක්. රට ගොඩනගන යුගය දැන් එළඹිනා තියෙන්නේ. ගොඩනැගිය යුතුමයි විසඳුමක් විකල්පයක් නැහැ. ඒ නිසා එකම දේ ගොඩනැගෙන එක ගොඩනගන්න උදව් වෙන එක. කර්මාන්ත ක්ෂේත්‍රය ඉදිරියට ගන්න ඔබට හැකියාව තියෙනවා. රටේ තරුණ පරපුර වේවා මේ හැම දිනකින් වගකීම හේයි. අපි සූදානම් විරාමයක් ලබා ගන්න විරාමෙන් පස්සේ කතා කරන සූදානම් දැන් මේ කර්මාන්තකරුවන්ව ඇගීමට ලක් කරන්නත් ඕනේ. ඔවුන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන්නත් නියමිතව තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු විරාමයක් අරගෙන. අබනාත තත්ත්වෙන් පැය සමගින් අපි කතා කරමින් හිටියේ කර්මාන්ත 2022 ප්‍රදර්ශනයේ පිළිබඳව යතරදී රටේ කර්මාන්තකරුවන් වන ගාසිටවන්නේ කර්මාන්තකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් ඔවුන් අගය කරන්නට සම්මාන උළෙලක් සංවිධානය කර තියෙනවා. අපි මේ පිළිබඳවත් කතා කරමු. කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් උපසේන දිසානායක මහත්මයා මැදිරි ඉන්න වෙලාවේ මේ ගැනත් කතා නොකළොත් අඩුවක් ඒ නිසා අපි කතා කරමු මේ සම්මාන ප්‍රදාන උත්සවය ගැන. ඔව් අපි මේ ප්‍රදර්ශනයේ සමගාමීව ප්‍රදර්ශනයේ තියෙනවා BMICHD පෙබරවාරි 3-4-5-6 කියන දවස් 4. එතකොට මේකෙදී අපි ප්‍රදර්ශනය කරන්නේ අපේ රටේ කර්මාන්තකරුවාගේ ටැලන්ට් එක, අපේ රටේ කර්මාන්තකරුවාගේ හැකියාව. අපි රටක් හැටියට මොනවද අපි කරන්නේ කියන එක. එතකොට දැන් ඕක ඒගොල්ල කර්මාන්ත ශාලාවල පොඩ්ඩක් එහෙන් මිදිලා ඇවිල්ලා අපිට මේක පෙන්වු කිරීමක් කරනවා මේ ප්‍රදර්ශනයේදී. දැන් මෙතනදී අපි විශේෂයෙන් ගරු ඇමතුමා අපිට සාකච්ඡාවේදී අපිට යොමු කරා මේ කොවිඩ් වසංගත මේ චැලෙන්ජ් එකත් එක්ක අපේ කර්මාන්ත කරුවා මේක අතෑරියේ නැහැ. ඒක අවස්ථාවක් කරගත්තා. ඒ නිසා බොහෝ කර්මාන්ත ක්ෂේත්‍ර තිබුණට වඩා ඉදිරියට පිම්මක් පැන්නා. අපි දන්නා ව්‍යවසායකයෝ මේ ඕනම අවස්ථාවක් මේ තමන්ට ඔව් සුදුසු වාතාවරණයක් ඇටේට ඒක ඔපචුනිටි එකක් ඇටේට පාවිච්චි කරලා අවස්ථාවක් ඇටේට පාවිච්චි කරලා ඉදිරි පිම්මක් පැනලා තියෙනවා. දැන් අපි ඒක අගයන්න ඕන. ඒක අගේ කළ යුතු දෙයක්. එතකොට ඒක වෙනුවෙන් අපි සම්මාන උළෙලක් ලෑස්ති කරලා තියෙනවා. ඒක දීප ව්‍යාප්තව අපේ දිස්ත්‍රික්ක මට්ටමින් තෝරගන්න මේ කර්මාන්තකරුවෝ, ඊට ප්‍රාදේශීය වශයෙන් තෝරගන්න කර්මාන්තකරුවෝ සහ ජාතික වශයෙන් තෝරගන්න කර්මාන්තකරුවෝ අර මං කිව්ව කර්මාන්ත ශේස්ත්‍ර 20ම නියෝජනය වන්න. ඔහොම බලපුවහම අපිට කර්මාන්තකරුවෝ 126 දෙනෙකුට අපි සම්මාන ප්‍රදාන උත්සවයක් පවත්වනවා. මේ රටේ කර්මාන්තයේ උන්නතිය උදෙසා වැඩ කරන අයට ඒක තරගකාරී මේ තෝර ගැනීමක් තියෙන්නේ. ඒකේ ජයග්‍රහණය කරන අයට අපි පෙබරවාරි මාසේ 15 වෙනිදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ඒ කොසලාන ප්‍රදානයට උත්සවයක් ලෑස්ති කරලා තියෙනවා. එතකොට ප්‍රදර්ශනයත් සම්මාන ප්‍රදාන උත්සවයත් මේ දෙකම කර්මාන්තකරුවා වෙනුවෙන් සංවිධානය කරලා තියෙන දෙයක්. ප්‍රදර්ශනයේ විශේෂයෙන් අපේ රටේ තරුණ පරම්පරාව කර්මාන්තකරණයට යොමු වෙන්න ඉන්න අපේ ඉගෙන ගන්න අය විශේෂයෙන් විශ්වවිද්‍යාලවල ඉන්න අපේ තරුණ පරම්පරාව පැමිණ නැරඹිය යුතු ප්‍රදර්ශනය. ඔබතුමා ආරාධනා කරන සියලුම දෙනාට ඇවිත් නැරඹන්න විශේෂම තරුණ ප්‍රජාව රටේ අනාගතය ඔබ අතේ තියෙන්නේ. ඒ නිසා
එන්න නරඹන්න එකතු වෙන්න කර්මාන්ත 2022 ප්‍රදර්ශනය පෙබරවාරි මාසේ 3 4 5 6 මේ දවස් හතරෙම පැවැත්වෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී අර අපි සාකච්ඡා අතරතුරක සඳහන් කරපු කාරණා නිදහස් දිනෙත් එදෙන පෙබරවාරි 4 වෙනිදාට මේ දවසෙත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා නිදහසේ ඇවිත් බලන්න පුළුවන් අර සෙනසුරාදා විවේක දවස් දෙකක් එදෙනවා මේ දවස්වල ඇවිත් නරඹන්න පුළුවන් රටි සංවර්ධනයේ කොටස්කාරයෙක් විදිහට එකතු වෙන ඔබටත් හැකියාව තියෙනවා අඩුපාඩුවක් තියෙනවා නම් ඒ දෙත් ඔබතුමන්ලට කියන්න හැකියාව තියෙනවා මේ ප්‍රදර්ශනයේදී රටක් විදිහට අපි ඉදිරි ගමන් මඟකෝ ආකාරයෙන්ද සැකසෙන්නේ කියලා ඒ දෙවලුත් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. අපි සූදානම් සාකච්ඡාව අවසන් කරන්න අපිත් එක්ක එකතුනේ ලංකා කර්මාන්ත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් උපසේන දිසානායක මහත්මයා ඔබතුමන්ට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුනට රටේ මේ අනාගතයේ වෙනුන් මහ දෙවන්ත මෙහෙවරක් මේක. බොහොම ස්තුතියි අපිත් එක්ක. බොහොමත්ම ස්තුතියි අද මේ මේ වැඩසටහනට මට ආරාධනා කරන පිළිබඳ. කර්මාන්ත කරුවන් වෙනුවෙන් මම ඔබතුමාට ස්තුතියිවත් කරනවා. හොඳයි අපි සූදානම් අදට ඔබේ නිවසෙන් සමුවරගෙන යන්න යලිත් අපි ඔබ මුණ ගැහෙන්න සූදානම් හෙට උදේ 7:00 වෙනකන් සමකින් සුබ දවසක්